9 and 8. අයබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශ live at 8 සමගින් මම නිමේෂ් විජේසූරිය මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියාට හදිසි ස්ථාන මාරුවක් අදත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1420ක් වාර්තා වෙයි कोटि पनस्तुनक हेरोइन समग उप पोलिस परीक्षकवरे कुवत्तडंगुवट हपुतले गिय अमति बंदुलट पोहट्टु मंत्रीवरे कु गेन विरोधयक पोल्गस कपीम ताहनम करमिन गैसट निवेदनयक वट प्रमाणेट अनुव पोल्मिल तीरणे किरीमे गैसट निवेदनयत अवलंगु केरे තරුණයා පොලිස් කූඩුවට යව බඩු බෙදීමේ TikTok රංගනය සීක ස්වර්ණවාහිනිය මම දැක්ක ප්‍රවෘත්ති ප්‍රකාශ කළා තිබුණා සංචරණ සීමාව පවත්වන මේ දවස්වල TikTok කරන්න යාලට කොහොමද අවසර ලැබුණේ ලෝක වාර්තාව පීටු වීමේ පිම්මක් මරණයෙන් කෙලවර වෙයි and a world record motorcycle jump වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද එම තනතුරෙන් ඉවත් කෙරුණා. මේ අතර කොවිඩ් මරණ දත්ත ලබා දුන් ක්‍රමවේදයේ අඩලුහුඩුකම් පිළිබඳව ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ විවේචනයත් සමග විවිධ පාර්ශව අද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. मेरा कोविड-19 वसंगत व्याप्ति पिलिबंद दत्त इदिरिपात्किरिमे वगकीम पवरी तिबुणे सौख्यमात्यांशे वसंगत रोग विद्यायक केटाई किसी वितत् कोविड आसादितेन सह कोविड मरण पिलिबंद दत्त प्रकाशेट पात्किरिमेदी संख्या संबंधेन यम गटलुवाक निर्माणे विमत् समग एकेरेहि रजयेद दडि अवदान्याक यमूना कोविड मर्दन विशेष कमिटु रस्सीमेदी जनाधिपति गोठाबे राजपक्ष महताद मे संबंधेन सिय अप्रसादय पलकल එම සාකච්ඡා වේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය දානවා ඩේටා නැත කියලා. ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. තුන් දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. මම දැම්ම වගකීමෙන් කියනස මේක කුමන්ත්‍රණයක් කියලා. මේ ඩේටා දෙන්නෙම නැහැ. මෙවන් වටපිටාවක් හමුවේ වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද එම තනතුරෙන් ඉවත් කර ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරා. ඒ සමග වසංගත රෝග විද්‍යායකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතායි. මෙතෙක් ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ දුරයට පත් කෙරුණා. සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුවත් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා මං කියන්නේ කුමන්ත්‍රණය ඇවිල්ලා මේ සෞඛ්‍ය සේවාවේ සාමූහිකත්වයේ බිඳපු එක. අනිත් වෘත්තීය සමිතිත් එක්ක කතා කරන්න එපා කියලා මෙතන නිලධාරීන්ට බලපෑම් කරපු එක. වෘත්තීය සමිතිය කියන්නේ තමන්ගේ වෘත්තීය සමිතිය විතරයි කියලා කියපු එක. ඒක තමයි මේ සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය බිඳෙන තැන. වසංගත රෝග ප්‍රධානීට පහළ දින යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙලා එයාට හරියට තොරතුරු ආව තමයි යාට එදා දවසේ මරණ වාර්තා කරන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු එන්නේ නැත්තම් මෙතුමට සිද්ධ වෙන්නේ එන තොරතුරු වාර්තා කිරීම. හිටපු යහපාලන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනරත්න මහතාද අද මාධ්‍ය හමුවේ මෙම පුටුමාරුව පිළිබඳව අදහස් පළ කළා. වසංගත රෝග විද්‍යායතනයේ එදා සිටම කරපු ලොකුම චෝදනාව තමයි ඔවුන් ඩේටා ඉල්ලනවා නමුත් ජීවමෝගයට ඩේටා දෙන්නේ නැහැ. වෘත්තීය සමිතියකට ඩේටා දෙන්න ඕනේ නැහැ. වෘත්තීය සමිතියේ තියෙන ඩේටා ඉල්ලලා වසංගත රෝග මර්ධනය කිරීම නෙවෙයිනේ. වසංගතගේ පුටුමාරු ගැන මොකක්ද අදහස් දැන්? මේ ඉසේ අමාරුවට කොට්ටේ මාරු ගන්නවනේ. ඔතන සුදත් වයින් කළ සමිතව දැම්මයි කියලා ඔතන කොහෙද මේ වසංගතේ කන්ට්‍රෝල් වෙන්නේ? කෙසේවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ සිදුව ඇත්තේ යම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් පමණක් බවයි. අපි කවුරුත් දන්නා මේ තොරතුරු සම්බන්ධයෙන් තිබුණු ගැටලුකාර තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කරලා ඒක නිවැරදි කිරීමේ ක්‍රියාවලියේදී ඕනෑම ආයතනයක එවැනි ප්‍රතිසංවිධානයක් කිරීමට සිදුවන අවස්ථාවලදී අපිට සමහර විට ඒ ආයතනවල ඉන්න ප්‍රධානීන් తాවකාලිකව වෙනස් ස්ථානයකට යොමු කිරීම කරනවා. මේ මාරුවීම් එකක්වත් කෙනෙක්ව තනතුරෙන් පහත හැරීමක් නෙවෙයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතාද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සමහර පත්වීම් රාජ්‍ය සේවා කොමිෂන මගින් කරනවා. සමහර පත්වීම් කැබිනට් මණ්ඩලය මගින් කරන පත්වීම් තියෙනවා. ඒ එක එක නිලතලේ අනුව. එතකොට ඒ අනුව තමයි අපි පත්වීම් ලැබෙන්නේ. මාරු කිරීම කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් එකේ තියෙන කාර්යපරිපාටියට අඩුව. ප්‍රතිවිවගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොන හරි අපි දත්ත ලබා දීමේදී අඩුපාඩුවක් වුණා නම් ඒ අඩුපාඩු සියල්ල නිවැරදි කරලා ඉතාමත්ම නිවැරදි දත්ත අපි හැමෝටම बलापुर
कोविड-19 वायरस आसादनीय वो रोगिन एक दहस हारसिय विसक अद पस्वरुव वन विट मेरटिन हंदुना गत्ता एनुव मेरटिन वार्तावन समस्त आसादित इनगे संख्याव देलक्ष तिस है दहस अटसिय तिस तुनक दक्वा हेल गिया एमेन्म कोविड आसादित वसिरे तवत रोगिन पनस हतर देनेक मिय गिया बव सौख्य सेवा अध्यक्ष जेनराल वर्या अद पस्वरुवे तहौर कला मे अतर अवमंगल्य उत्सवाश्रितव कोविड व्याप्त वीमे वेडि प्रवणतावक दक्नट लबेन बव सौख्यांश पेन्वा देनवा कोविड-19 मरण सिद्धुवीमे इहलयामक इकुत्सति किहिपयक सिट दक्नट लबुना ए अतिरिन सलकेयुतु मरण प्रमाणयक निवेस्तुल सिद्धुव तिबुना सौख्य अंश पेन्वा देन्ने निवेस्तुल सिद्धुवन अतम मरण कोविड आसादितव सिद्धुवाद नैद्द यन्न तहवुरु करगनीमट पेर बोहो पिरिसक एम निवेस्वेत एकराशिवीम हेतुवेन कोविड व्याप्तिये अवधानमक मेवन विट मतु ऐति बवयि एवनि अवस्था किहिपयक पसुगिय दिन किहिपय तुल वार्ता वुना होमागम पिटिपन दोलगहवत्त प्रदेशे निवसकदी दिन किहिपयकट पेर कांतावक मिय गिय अतर पशु अनावरणय वुने ऐगे मरणयट हेतुव कोविड आसादनय वीम बवयि කෙසේ වෙතත් ඒ වන විට ඇයගේ අවසන් කටයුතු සූදානම් කිරීම සඳහා බොහෝ පිරිසක් එම නිවසට පැමිණ තිබුණා. පසුව එලෙස පැමිණි පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන්ගෙන් 25 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා. ගාල්ල කරන්දිණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂියේ පනාපිටිය ග්‍රාම නිලධාරී වසමේද මීට දින කිහිපයකට පෙර සිදු වූ මරණයක් කොවිඩ් ආසාදිත මරණයක් ලෙස හඳුනාගත්තා. ඒ වන විට එම නිවසටද බොහෝ පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන්ගෙන් 22 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවට පෙරේදා හඳුනාගත්තා. දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂිය ක්ලෝඩන් වත්ත ගොඩහේන කොටසේ පුද්ගලයෙකුද පසුගිය අටවෙනිදා නිවසේදී මිය ගොස් තිබුණා. ඔහුටද කොවිඩ් ආසාදිනිය වී ඇති බවට පසුව හඳුනාගත්තා. ඒ වන විට එම නිවසට පුද්ගලින් 18 දිනකු පැමිණ තිබූ අතර එලෙස පැමිණි 18 දිනාටම කොවිඩ් ආසාදිනිය වී තිබුණා. තවත් ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිද්ධීන් වාර්තා වූ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ අවමංගල්‍ය අවස්ථාවන්ට සහභාගී වීමේදී සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙසයි. ගෙදරක එක්කෙනෙක් වෛරස් එක ආරන්දි වුණොත් ගෙදර හැමෝටම සම්භාවිතාවය වැඩි වෙන්නේ හරිද? අපි දන්නවා මල මරණ ගියක් සඳහා සහභාගී හැකි උපරිම පුද්ගලින් සංඛ්‍යාව 15ක් කියලා සීමා පනවලා තියෙනවා. ඒ ඇත්තටම ආසාදනය වළක්වා ගැනීම සඳහා. මියසේ සිදුවන සීරෝ මරණ PCR පරීක්ෂණ සඳහා යොමු කරනවා. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා මරණයක් සිදු වූ සැනින් අපි දන්නවා නෑ දෑයකගේ හිතවක මරණයක් සිදු වුණාම අපි નિરાයසින් ඔවුන්ගේ නිවස් වලට යනවා. නමුත් අපි ඉල්ලා සිටින්නේ නිවසේ සිදුවන සෑම මරණයක් මේ දිනවල PCR පරීක්ෂණ සඳහා යොමු කරන බැවින් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු එම නිවසට මෙතර කොවිඩ් ආසාදනයේ වී සුව වූ ළමුන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් රිජ්ජේ ආර්ය ළමාරෝහලේ දෙඩිසත්කාර ඒකකයේ බහර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්ලත් මහතා අදානාවරණය කළා. ඔහු සඳහන් කළේ මෙම රෝගයේ වැළඳුණු ළමුන් 6 දෙනෙක් මේ වන විටත් රිජ්ජේ ආර්ය ළමාරෝහලේ දෙඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොවිඩ් හැදිලා ඊට පස්සේ සති දෙකක් සති හයක් විතර කාලයක් ගත වෙනකොට ළමයින්ට ඇතිවෙන රෝගී තත්ත්වය. ඒගොල්ලන් මුලින්ම අතු වෙන්නේ උණ, ඒ වගේම දැඩි ඇඟපත රුදාවක් ඇති වෙනවා. ඊට පස්සේ බඩේ කැක්කුම, වමනය, පාචනය මේ වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි අතු වෙන්නේ. තවත් රෝග ලක්ෂණ තියෙනවා. ඇස් රතු වෙන්නට පුළුවන්. මුළු ඇඟ පුරාම මතු වෙන හැම දද වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක භයානක තත්ත්වය තමයි. මේක හෘදේ වස්තුවට බලපාලා රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යනන්ට පවා ඉඩ තියෙනවා. මේ අතර හික්කඩුව සෞඛ්‍ය වැදී රිල්ධාරී කොට්ටාෂි දොඩන්දු දෙගල්ල ග්‍රාම නිලධාරී වසමෙන් කොවිඩ් ආසාදිතින් 24 දිනකව අද හඳුනාගත්තා. ඒම ග්‍රාම නිලධාරී වසමේ පසුගිය 15 වෙනිදා කරන ලද අහමු PCR පරීක්ෂණ වලින් දැම්ම අයියට කෝල් එකක් දීලා දැම්ම ගෙදර ගෙන්න ගන්න ඔයාලා හතරම පොසිටිව් උනේ. එයාත් පොසිටිව් උනා අහපු බයිසිකලෙන් එන්න කියන්නේ යාට ආරක්ෂිත විදියට කාත් එක්කවත් ගැටෙන්නේ නැතුව. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකදීම එන්නත්කරණය සිදු කෙරුණා. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් හඳුනාගත් දෙමතගොඩ ආරාමපාර ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා. කොළඹ මහනගර සභාවේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ එම ප්‍රදේශයේ සියලු දෙනාටම එන්නත් ලබා දීමට පියවරගෙන ඇති බවයි. ඊයේ කරපු PCR ප්‍රතිඵල වලින් මෙම ප්‍රදේශයෙන්ම අපිට රෝගීන් ස්වල්පයක් වාර්තා වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයෙන්ම ප්‍රභේදය ගැන අපිට කියන්න බෑ. ප්‍රභේදය සඳහා PCR නියඳි අපි යවලා තියෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. බණ්ඩාරගම අරුක්ගොඩ ප්‍රදේශයේදී සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණු අතර එන්නත් කරන වැඩසටහන නිසි ක්‍රමවේදයන්ට අනුව සිදු නොවන බව පවසමින් එහිදී නොසන්සුන්තාවක්ද හටගත්තා. විශේෂ දායකත්වයක් ලබා දෙනවා. මේ තරුණ පරම්පරාව විදියට අපි හැමතිස්සෙම අලුතෙන් හිතන්න සහ මේ රට ගැන හිතන්න සහ අනාගතයේ මේ අභියෝගකට මුහුණ දෙන්න අවශ්‍ය පසුබිම සඳහා අපි සූදානම් වෙන්න ඕනේ.
බිලාල කුලයට අයත් සත්වයින්ට COVID-19 වෛරසය වැළඳීමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩිලාන් සතරසිංහ මහතා පවසනවා. ඔහු පවසන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහේකුට COVID-19 ආසාදනය වීමෙන් පසු තවත් සතුන් කිහිප දෙනෙකුගේම සෙම් පටල සාම්පල පරීක්ෂාවට භාජනය කරමින් සිටින බවයි. සත්වයන් හට COVID-19 ආසාදනය වීම සම්බන්ධයෙන් මෙරටින් ප්‍රථම වරට වාර්තා වූයේ ඊයේ දිනේදී. ඒ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විසෙන සිංහේකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඒ බව තහවුරු කරගෙන තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී කළ මල අපද්‍රව්‍ය පරීක්ෂාවකින් පසුයි. ජුනි 13 වෙනි දින අපිට ලැබුණා දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෝගේ සාම්පල් එකක්. අපි RT-PCR කියන තාක්ෂණය පාවිච්චි කළා. මේ සාම්පල්ය අපි ටෙස්ට් කරනවා. ඒදී අපිට නිරාවරණය වෙනවා මෙම අසුචි සාම්පලයේ ඒ සාබිකෝ වෛරස් කියන ගෲප් එකට අදාළ RNA පවතින බව. ඒ තවදුරටත් අපි සනාථ කිරීම සඳහා COVID-19 සහ බැඩ් බීටා කොරෝනා වෛරස් එකත් ඒකම SARS-CoV-2 කියන වෛරස් එකටත් අවශ්‍ය අදාළ පරීක්ෂණ සිදු කරනවා. ඒනු සනාථ වෙනවා ඒ අදාළ RNA සාම්පලයේ තිබෙන බව. ඉන්පසු අපි සත්වෝද්‍යාන බලධාරීන්ට දැනුම් දෙනවා මේ සතා 19 එක වාර්තා වුණා ලංකාවේ පල්ලින තාර්තා මේ වාර්තා වෙන්නේ විශේෂයෙන් බිලාලකුවේ ලොකු සත්තුන්ට මේක ආසාදනය වෙච්ච වාර්තා දැනට ඉදිරිපත් වෙලා තියෙනවා මේ වෙලාවේ ඇත්තටම අපේ මහ ජනතාවට මතක් කර යුතු දෙයක් තියෙනවා සුරසල් සතුන් ගත්තොත් එහෙම අපි ආසනීප නම් සුරසල් සතුන් ළඟින් ආශ්‍රය කරන්නේ නැතුව ඇත්ත ඉන්න එක තමයි හොඳම දේ මොකද ගොඩක් වෙලාවට ඒ සත්තුන්ගේ අපිට වෙනට වඩා මිනිස්සුකින් බොහෝ වෙමි සම්භාවිතාවක් තියෙනවා පූස් කුලේ සත්තුන්ට රුපියල් කෝටි 53ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 52කට අධික හෙරොයින් තොගයක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ පොලිස් අපරාධ නිවාරණ කොට්ටාශය සමත් වුණා. ඒ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවටපත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටු වීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. හබරදුව ප්‍රදේශයේ සිට හික්කඩුව දෙසට මෝටර රථයකින් මෙම මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් තිබෙදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ මෝටර රථය පදවමින් සිටියේ දකුණු කළුතර පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්. පොලිසිය පැවසුවේ සැකකරු පොලිසිය දෙක පලා ගියත් ලුහුබැඳ ගොස් ගෝනපීනුවලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටපස සිටින ප්‍රධානම ජාවාරම් කරු හැටියට අඳුරගෙන තියෙන්නේ සලිඳු මල්ෂිත නැමැති 25 වැනි පුද්ගලයෙක්. 2021/25 වෙනි දින පානදුර කෙසෙල්ලත්ත පල්ලිමුල්ල හන්දියේදී ස්ත්‍රී රෝද රථයකින් පුද්ගලයෙක් ගමන් කරන අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ඝාතනය කිරීමක් සිදු වුණා. ඒ සිද්ධිය මෙහිවා ඇත්තේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන ලද සලිඳු මල්ෂිත බවට අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් අපි පරීක්ෂණ පවත්වනවා. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තුළු පිරිස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා හමුවට අද පස්වරු ඉදිරිපත් කළා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ සැකකරුවන් ලබන 24 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි. මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ආනයනය කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 238ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත යුද හමුදා බුද්ධාංශයේ 143 වන අනුකණ්ඩය ඊයේ රාත්‍රියේ කටයුතු කර තිබෙනවා. මෙම කේරළ ගංජා තොගය ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් ගොඩබිමට ගෙනවිත් ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත වැල්ල කරුසපාඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මෙම මෙහෙයුම සඳහා උඩප්පුව නාවික හමුදා අනුකණ්ඩයේ සහාය ද හිමිව තිබෙනවා. मेते कर्मांत अमात्य विमल वीरवंश महतागे याटते थी लंका पोस्पेट समागम अदसित कृषिकर्म अमात्यांशे याटते टपात करमीन गैसत निवेदन्याक निकुत करती बेनपा ए समागे निदिरी एदी कृषिकर्म अमात्यांशे याटते देवेंत वेडपिलिविला गोविचनता वेन्वेन क्रियात्मक किरीमट सोदानं बवाई कृषिकर्म अमात्य महिंदानंद अलुद्गमगे महता पवसान्ने मे अत्र अदा दिवेने प्रदेश किहिपे कदीम पोहोर नोमेति बा पवसमीन गोवीन विरोधता वल निरत वुना රසායනික පොහොර භාවිතය නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග රට පුරා පොහොර හිඟයක් නිර්මාණය වුණා. එවන් පසුබිමක් තුලාදත් ප්‍රදේශ කිහිපයක ගොවීන් විසින් රසායනික පොහොර නොමැති කමින් තමන් පීඩාවට පත් වෙතැයි පවසමින් ඒ සඳහා මෙලෙස විසඳුම් ඉල්ලා සිටියා. මේ වෙනතෙක්ම පොහොර කඳුලක්වත් අපිට ලැබිලා නැහැ. මේ ගොවීන් කිසිම ප්‍රයෝජනයක් අපිට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ දැන්. අපි මේ දරු පහල් ජීවත් කරන්නේ මේ කුඹුරු වලින්. එතකොට මේ දරු පහල් ජීවත් කරගන්නේ කොහමද? ලංකාව කන්නේ මේ කුඹුරු කරත්නේ. ඒ මිනිසුන්ට වහාලි මිල් බත් නිමි කන්නේ වෙන්නේ පස්ක
මේ ඉස්සරහට වෙහිකාල එනවා. ඉතින් වෙහිකාල ආපුවා මේ තක්කාලි බ්ලයිට් රෝගයක් හැදෙනවා. කාබනික පොහොර දැම්මට ගා හැදුනට මේ බ්ලයිට් රෝගෙ මොකද්ද කියන්නේ? ඒක මොන වර්ගයේ බෙහෙතක්ද ගහන්නේ කියන එක අපිට දැනුවත් කරන්න ඕනේ එහෙම නේද? රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග පීඩාවටපත් ජනතාවට සහනපතා නෝරෙලිය හාවා එලිය ශ්‍රී අශෝකාරාමේදී මහා සංඝරත්නය අද අදිෂ්ඨාන පූජාවක නිරත වුණා. මෙතර පරිසර මාත්‍ය මහින්ද අමරේර මහතාගේ ප්‍රධානත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේ සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. පරිසර අමාත්‍යාංශයේ විදිහට අපිට යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. මේ ගොවි ජනතාවට යම් සහනයක් ලබා දිය හැකිද කියන එක පිළිබඳව තමයි අපි අද දිනේ සාකච්ඡා කරේ. කෘෂිකර්ම අමාත්‍යාංශයට විතරක් මේ කටයුතු කරන්න අමාරු වෙනවා. මොකද විශාල කාර්යභාරයක්. චෝදනාවක් එනවා දැන් එකපාර තමයි මේ රසායනික පොහොර වලට කොන්වර්ට් වෙන්නේ මේ ටිකෙන් ටික ප්‍රමත්තමෙන් කරා නම් හරියට. ක්ෂණික වෙයි කියන්නත් බෑ ජනාධිපතිතුමා වෙනම අමාත්‍යාංශයකුත් පිහිටෙව්වා. වෙනම මුදලකුත් වෙන් කරා කාබනික පොහොර වලට. ඒ අදහස එතුමා සෞභාග්‍ය දැක්මෙත් සඳහන් කරපු දෙයක්. මෙතර කර්මාන්ත අමාත්‍යමල් විරංශ මහතා යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම අද සිට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා මෙලෙස අදහස් පළ කළා. ලංකා පොස්පේට් ආයතනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට තමයි පහුගිය කාලේ තිබුණේ. මේ වෙනකොට රජය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ගලා ඉන්න වෙලාවේ අපිට මේ පොස්පේට් නිෂ්පාදනය ඉතාම වටිනවා. තාම කඩිනමින් අපේ රටේ පොස්පේට් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා. එමගින් අමාත්‍යවරයා පවසන්නේ පසුගිය කාලයේ දිගින් දිගටම පාඩු ලැබූ පොස්පේට් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශයට පත් කිරීමෙන් පසු ලාභ ලබන තත්ත්වයට පත් කළ බවයි. එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ අනාගතයට ආයෝජනයක් වූ එප්පවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩ වඩාත් සාර්ථකත්වයට පත්වීම තම අපේක්ෂාව බවයි. නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වැති බැවින් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවති විද්වත් හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මම සර් මුළු රටේම ඉන්න ළමයි ඇතුළු ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා සහ මේ ගත්තා වූ ව්‍යායාමයේ ඉතාමත්ම ඉහලින් අපි අගය කරනවා. අපි දැකපු සිහිනයක් සැබෑ වෙලා තියෙනවා කියලා තමයි සර් කියන්න තියෙන්නේ. දශක 6ක් තිස්සේ වැරදි කෘෂි රටාවකට ගිහිල්ලා තියෙන එක තමයි අපිට තියෙන බරපතල ප්‍රශ්නේ. ගමේ අභිමානෙ මිට ගොවියා අද වකුගඩු රෝගයෙන් පෙළෙනවා. වකුගඩු රෝගීන් 150,000ක් ඉන්න අනුරාධපුරේ විතර. ඒකෙන් වකුගඩුවක් බද්ධ කරේ නැත්තම් ඉදිරි අවුරුදු 2-3 තිස්සේ මිය යන අය 30,000ක් ඉන්නවා. දැන් තියෙන තත්ත්වය තුල අපි ඔප්පු කරලා පෙන්නන ඔබතුමාට ෆුඩ් සෙකියුරිටි එකකුත් නැහැ, ෆුඩ් සේෆ්ටි එකකුත් නැහැ, දෙකම නැහැ. මේ යල පොහොර ප්‍රශ්නයක් ඇති නොවෙන්න වග බලා ගන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා අපේ අමාත්‍යංශය ලේකම් තුමාලා සියලු දෙනා. ඊළඟට කරුවා ග්‍රාමාධිතුමනි ඊළමන මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර ටික ලබා දෙන්න පුළුවන්. මේ වෙනකොට ගොවියන් 20%ක් විතර ගොවි ජනසේවා මධ්‍යස්ථානවල මේ ප්‍රශ්නත් එක්ක ඇවිල්ලා ලියාපදිංචිලා තියෙන ටික කොම්පෝස්ට් එක හදන්න අපි ඒකට මුදලක් ගෙවනවා. උන්ගේ නිෂ්පාදනය සඳහා තමන්ගේ කාබනික පොහොර ටික තමන්ම නිෂ්පාදනය කරන්න පෙළඹෙමින් ඉන්නවක අපට දැනෙනවා. කාබනික පොහොර යොදාගෙන වැඩ කරන වැඩපිළිවෙල රටට දෙන්නත් එපා. ගොවි ජනතාව ඒකට කැමති කරව ගන්න ඕන. ඒ සඳහා කටයුතු කරන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන අපි ඉදිරියට යම්. මෙතෙක් කල සමාජයේ මේ කොටස් උගතුන් බුද්ධිමතුන් මේකට සම්බන්ධ වුණේ නැහැ. බොහොම අඩුවෙන් තමයි සම්බන්ධ වුණේ. දැන් ඒකේ අඩුව තමුන්නාන්සලා පිරිමහනවා. මම හිතන්නේ මේක අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මොකද ජනාධිපතිතුමා බොහොම පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. ඉතින් අපි හිතනවා මේක ඉදිරියට ගෙන යන්න පුළුවන්කම ලැබෙයි කියලා තමුන්නාන්සලාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව උත්සාහ කළ යුත්තේ ඵලදායී සබඳතා තුළින් රටට ප්‍රතිලාභ අත්කර ගැනීමට මිස බාහිර බලපෑම්වලට නතු වී කටයුතු කිරීමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන්දිය රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා. ලෝක බැංකුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 109%කටත් වඩා ඉක්මවා තිබෙනවා. මෑතකදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක ණයක් ලබා දුන්නා. ඇත්තටම ඔබේ රට බංකුලත් වෙමින්ද මේ යන්නේ?
I would not like to think so. Mama, එහෙම හිතන්න කැමති නැහැ. නමුත් වත්මන් ප්‍රවණතාවයේ සහ ආර්ථික පුරෝකතන සුබදායි බවක් නම් පෙනෙන්න නැහැ. අවදානම් තත්ත්වයක් පෙනෙන්න තියෙන්නේ. මම හිතනවා අපි වඩාත් විචක්ෂණශීලී විය යුතුයි. ආර්ථික කළමනාකරණය සහ ප්‍රායෝගික ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. මම බලාපොරොත්තු වෙනවා අදාළ බලධාරීන් නැත්නම් වගකිව යුත්තන් වෙනස් විය යුතුයි. ශ්‍රී ලංකාව තවදුරටත් චීන ග්‍රහණයට නැත්නම් නයෝගුල ගිලින්නද යන්නේ. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි කිසි විටකත් සූදානම් නැ වෙනත් රාජ්‍යයක හෝ රාජ්‍ය නොවන පාර්ශවයක අවශ්‍යතා ඉටු කරන්න. කිසියම් වූ දේශපාලන කණ්ඩායමකින් ආවත් තනි රාජ්‍යයකින් ආවත් ජාත්‍යන්තර අතපෙවීමකට ශ්‍රී ලාංකිකයින් කැමති නැහැ. එක දෙයක් මම පැහැදිලිව කිව්ව යුතුයි. ශ්‍රී ලාංකිකයින්ගේ මානසිකත්වයේ සහ දැක්ම තමයි අපි විදේශීය බලපෑම්වලට නතු නොවිය යුතුයි කියන එක. ඔබ විදේශීය මැදිහත් වීම ගැන කියන ඔබමගේ ප්‍රශ්නීයට පිළිතුරු දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තවදුරටත් චීන ග්‍රහණයට නතු වෙමින් ඉන්නේ. අපි නොබැදි රටක්. අපි බොහෝ වෙලාවට ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ වගේම අපි චීනය සමගත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ වගේම ලෝකයේ සෙසු රටවල් සමගත් අපි හැම වෙලාවෙම බැලිය යුත්තේ ඵලදායි සම්බන්ධතා තුලින් අපිට ප්‍රතිලාභ ලබා ගන්නයි. Always a productive relationship which is of mutual benefit. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් දියුරුම් දීමට සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවකට එක් වුණා. එහිදී තමන් නැවතත් පාර්ලිමේන්තු පැමිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා. ඇයි පාර්ලිමේන්තු එන්නේ කියලා මගෙන් අහනවා. ඇත්ත වශයෙන්ම මම බලාපොරොත්තු තිබුණේ නැහැ පාර්ලිමේන්තුවට එන්න. නමුත් විශාල බලපෑමක් ආවා. මගේ හේතුව මේ රටේ කොවිඩ් සංගතයේ පැතිරෙන කිසිම පාලනයක් නැහැ. හිතුවටත් වඩා කණ්ඩායම් අද මරුමුවට පත් වෙනවා. සමාජ දවසට 100ක් විතර සිදු වෙනවා. අපි දන්න දරුවෝ දන්නයි. විශාල සංඛ්‍යාවක් දැන් කොවිඩ් හැදිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අඬක් නගන්න උවමනයි කියලා මට තේරුණා. ඒක තමයි ප්‍රධාන වශයෙන් ඉදිරියට එන්නේ. එවනුව රටේ දේශපාලන තත්ත්වය කිව්වොත් හරි අමාරුයි මම දැකලා නැහැ මෙහෙම ආණ්ඩුවක ජනප්‍රිය බාය වැටෙන එක. කාතකින් ආණ්ඩුවේ ජනප්‍රියභාවය වැටෙනවා විකල්පයක් තාම පාර්ලිමේන්තු විපක්ෂයෙන් ඉදිරිපත් කළා නැහැ ඒක භයානක අවස්ථාවක් එතන ඉඳන් අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා අපිට බලන්න තියෙනවා රටත් අවුල් ඒ නිසා මොකද අනාගතේ වෙන්නේ කියලා මටවත් කියන්න බැරි වෙනවා අපි පාර්ලිමේන්තුවට ගියාම එතන ඉඳන් සමහර විට ඒ යන මාර්ගේ සාදා ගන්න පුළුවන් වට ප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීම සඳහා පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් වෙනවා. 2020 වසරේ සැප්තැම්බර් මාස 25 වන දින අංක 2194 ඇලිරක් 73 දරන ගැසට් පත්‍රයේ මගින් පොල් සඳහා උපරිම මිලක් පනවනු ලැබුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පොල් සඳහා අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමක් වාර්තා වීමත් සමගයි මේ හේතුවෙන් වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රුපියල් 70ටත් වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65කටත් වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60ක් ලෙස උපරිම මිල සඳහන් කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා කෙසේ වෙතත් එම ගැසට් පත්‍රය නිකුත් කර මාස 9කට පසු වට ප්‍රමාණය අනුව පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර පාරිභෝගික අධිකාරිය නිකුත් කළ පොල් ගෙඩියක උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය පිළිබඳ හපුතලේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වූ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අදාප විමසීමක් කළා. එමතුමා පොල්වට පාලන මිලක් ලබා දීලා තිබිලා ආයේ ගැසට් එකක් ගහුවා කියලා රංචක් තියෙන එකයි ඉවත් කරා කියලා. ඒතකොට මිල තවත් ගොඩක් ගිහිල්ලා ආයිද? නෑ මට එහෙම දැනුම් දීමක් කරලා නෑ. මොකද ඒක පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය හා පොල් සංවර්ධන මණ්ඩලය විසින් කරන කටයුත්තක්. ඒ පොල් සංවර්ධන අධිකාරිය විසින් තමයි ඒ පිළිබඳ පාරිභෝග අධිකාරියට දැනුම් දෙන්නේ. ඊයේ දිනේ එවැනි සිදුවීමක් වූ බව මට දැනුම් දීලා නෑ. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දහපුතලේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. එෙහිදී තමන්ට නොදන්වා තම මැතිවරණ බල ප්‍රදේශයට පැමිණීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටියාරච්චි මහතා සිය විරෝධය පළ කළා.
කිසියම් පුද්ගලයෙකු ජනතාවට බාණ්ඩ බෙදා දෙන ආකාරය තවත් පුද්ගලයෙකු විසින් වීඩියෝ කරන ආකාරය ඇතුළත් CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීමත් සමග එය සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වුණා. කැමරා ඉදිරියේ බාණ්ඩ බෙදා දෙන ආකාරයේ රඟ දැක්වූ පුද්ගලයා සඳහන් කළේ ඔහු TikTok වීඩියෝවක් සඳහා මෙම දර්ශන රෝගත කළ බවයි. කෙසේ වෙතත් අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ පුද්ගලයා අද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පීඩාවට පත් ජනතාවට බහඬ බෙදා දෙන ආකාරයෙන් පෙනී සිටින පුද්ගලයෙකු තවත් අයෙකු විසින් වීඩියෝ කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන වුණේ මීට දින කිහිපයකට පෙර සිටයි. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වූ අතර කැමරාව ඉදිරියේ බහඬ මලු මදදුරක් රැගෙන යන ඔහු යලි ඒවාද සමග වාහනය වෙත ගමන් කරන ආකාරය මෙම වීඩියෝවේ දැක්වුණා. මේ සිදුවීම පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ වුණා. මෙහිදී අදාළ පුද්ගලයා පවසා ඇත්තේ අන්තර්ජාලයේ ජනප්‍රියංගයක් වන TikTok සඳහා මෙම රූගත කිරීම සිදු කළ බවයි. කෙසේ වෙතත් අදාළ CCTV දර්ශන මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයා අද පෙරවරුවේ අතරංගුරගෙන තිබෙනවා. ඒ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාවටයි. පසු ඔහු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර අප මත මුදා හැර තිබෙනවා. පූජකවරයෙකු වන මෙම පුද්ගලයා සඳහන් කළේ පොලිස් ස්ථානයේදී තමන්ට විවිධ පාර්ශව විසින් තර්ජනය කළ බවයි. කිසිම පදනමක් නැතුව හතට මාව එක්කරගෙන ගිහිල්ලා වතුර උගුරක්වත් දෙන්නේ නැතුව රෑ 12න් පස්සේ තමයි මාව ඇතුළට දැම්මේ. ඇත්තටම මිනිස්සෙක් ඇවිල්ලා මෙතන කරපු දේ වැරදි. ඉතින් වරදක් වෙනකොට ඒක බලන්න කියලා රජෙන් අපෙන් ඉල්ලනවා. ඉතින් මම කරෙත් මේ වගේ අසාධාරණයක් වෙනකොට ඒක මීඩියා එකට දුන්නා. ඒක ස්වර්ණ වාහනිය මම දැක්ක ප්‍රවෘත්ති ප්‍රකාශ කළා තිබුණා. අපේ පාර ඉස්සරහින් ඇවිල්ලා සංචරණ සීමාව පවත්වන මේ දවස්වල TikTok කරන්න යාලට කොහොමද අවසර ලැබුණේ? ඒගොල්ලෝ පොලිසියට ඇවිල්ලා මගේ ගෙදර කුඩු කරනවා, මගේ වයිෆ් රේප් කරනවා, මං එළියට ආවට පස්සේ මට ගහලා මරනවා කියලා ගොඩක් තර්ජනය කරා. මං පූජකවරයෙක් හැටියට මගේ පවුලද අනතුරේ තිබෙනවා. මං කාගෙන්ද මේකට නීතිය පතන්නේ? පාස්කුවිරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පලාගොස් ඇති බවට සැකකෙරෙන සාරා නැමැත්තිය ජීවතුන් අතර සිටින බවට ඉදිරිපත්ව ඇති සාක්ෂි එකිනෙකට පරස්පර බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට එරෙහිව ගන්නා නීතිමය පියවරයන්ගේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීමට කැඳවාති වූ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු දැමීම මම හිතන්නේ එන මාසය වෙනකොට, ජූලයි මාසය වෙනකොට මම නීතිපතිතුමා හම්බ වුණා. ඔහු කියන හැටියට ජූලයි මාසය තුලදී සියල්ලන්ටම ප්‍රධාන අයට විරුද්ධව නඩු පවන්න පුළුවන්. ඉතින් මේකේ දින 8ක් වුණා. ඒ සිද්ධින් අට සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනය කරලා ඒ ලිපිගුණ උද්දෘතගුණ අට ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි නීතිපතිවරයා වෙත නිකුත් කළේ. ඒතර නීතියේ ඉතා කුඩා හිඩසකින් ඔවුන් පැනලා යන්න පුළුවන්. එතකොටත් එන්නේ පොලිසිය මත තමයි හේතුවටත් මේ චෝදනාව එන්නේ. ඒක නිසා ඒ සියලුම හිඩස් වහන්න තමයි මෙච්චර වෙලා යන්නේ. මේ සම්බන්ධව පුද්ගලයෝ 724 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒතර දැනටත් 227 දෙනෙක් අපේ රටේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. තවමත් අපේ බාරේ 83 දෙනෙක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ පොලිස් බාරේ සිටිනවා. සාරා තමයි මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සාක්ෂිකාරියක් විදියට නම් කරලා තියෙන්නේ. ඇයි තවමත් සාරා වත්තරන් ගොඩ ගන්න බැරි වුණේ? සාරා කියන කාන්තාව ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා ගැන තාම සිර නැහැ. මොකද ඇය ජීවත් වෙලා ඉන්නවා කියලා හීපු සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධී සියල්ලක්ම සාවද්‍ය කියලා ඔප් වෙලා තියෙනවා. ඒකින්ද මේ සාරා ජීවත් වෙනා කියන එක ගැන කිසිම නිත්‍ය තොරතුරක් තාම ඉතාම පැහැදිලිව සනාථ වෙලා නැහැ. පොල්ගස් කැපීම තහනම් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගස් හෙලීම පාලනය කිරීමේ පනතට පොල් ගසද ඇතුළත් කර ඇති අතර මේ අනුව ඉදිරියේදී පොල් ගසක් කැපීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් අවසරද ලබා ගත යුතු වෙනවා. ඒ සමගින් දැන් රට වටින් අටට එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පසු ඇති වූ ව්‍යසනයත් සමග පසුගිය දින කිහිපෙමෙන්ම අදත් දිවයිනේ වෙරළ තීර කිහිපයකටම මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩ ගසා තිබුණා. බන්ධනාගාරගත කර සිටින රංජන රාමනායක මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද පෙරවරුවේ කරාපිටියේ ශික්ෂණ රෝහල වෙත රැගෙන ආවා. අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත රංජන රාමනායක මහතා මෙලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි.
පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත කළ විශේෂ මෙහෙයුමකදී සූර්යවව හා හම්බේගම ප්‍රදේශයේ ගංජාහෙන් 11ක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. දින 3ක් තිස්සේ සිදු කළ මෙම මෙහෙයුම සඳහා සූර්යවව හා උඩවලව පොලිස් විශේ෷ කාර්ය බලකා නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන මෙහෙයුම් මේකකේ සහයද හිමිව තිබෙනවා. ලයිව් එකට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.